මම අද උදේ අපේ පොහොට්ටු පක්ෂයේ පුජ්‍යලයෙක් එක්ක දුරකථන සංවාදයක නෙළුණා. ඔහුයි මායි අතර දුරකථන සංවාදයේ අවසානය බොහොම සරල එකක්. මොකද්ද? අපි එදා 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව මහින්ද රාජපක්ෂට එරෙහිව ඔසවා තැබුවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒක්සත් ජාතික පක්ෂයේ පිරිස්, විවිධ දේශපාලන පක්ෂවලට අයිති අය, සිවිල් සංවිධානය අනාදී පිරිස්, ඒ අමාත්‍ය මණ්ඩලයේ හිටපු ඇමතිවරු ඇතුළු පිරිස, එතුමාව රටේ ජනාධිපති ධූරයට ඔසවා තැබුවා. අවුරුදු 4ක් ගියා එතුමාට ගැසට් නිවේදනයකින් අපි සියලුම දෙනාව පාවා දෙන්න. සතුරාට අපව පාවා දෙන්න එතුමාට අවුරුදු 4ක් ගියා. ඊට පස්සේ එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාව බලයට පත් කළා. තමන් අඩි 6ක් පොළොව යට තියන්න හිටියා ඒකම කට්ටිය ඇමති මණ්ඩලවලට ගෙනල්ලා. එතුමාව විනාශ කරන්න හැදුවයි කියනේ පිරිස්, දරුපවුල් පිටින් විනාශ කරන්න හැදුවයි කියන පිරිස් ඉදිරියට ගෙනල්ලා මහින්ද රාජපක්ෂව පුටුවට තිබ්බා. මහින්ද රාජපක්ෂට දවස් 4යි ගියේ මෛත්‍රීපාල සිරිසේනව වට්ටන්න කියන එක අපි කියන්න ඕනේ මිත්‍රවරු. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට පක්ෂයක් නැහැ. අපි මුකුත් එතුමාව දේශපාලන වශයෙන් එතුමා කිව්වේ මාව ශාරීරික වශයෙන් ඝාතනය කරන්න ඉන්නවා කියලා. නමුත් අද එතුමාව දේශපාලන වශයෙන් මහින්ද රාජපක්ෂ ඝාතනය කළා ඉවරයි. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට තමන් වෙනුවෙන් කියලා කිසිම කෙනෙක් නැත්තර පත් කළා තියෙනවා. මහින්ද තමන්ට කරපු කාරණයට කෙලෙහිගුණ දැක්වේ මුළු මනින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව බවට පරිවර්තනය කළා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට බැරාවි නෙවෙයි නිකං අවියක්වත් නැති තත්වෙට දේශපාලන අනාථයෙක් බවට පත් කළා. ඒ වගේම මම අද කියනවා මහින්ද මහත්තයව අපි හොඳට දන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කොහිලා කටු ඇනේනි හරි මේ ආණ්ඩුවේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගෙක්ක එතුමාගේ දුර කාලයේ 2020 ජනවාරි 8 දක්වා යන්න ඉඩ තිබුණා. හැබැයි මම අද කියනවා මහින්ද අගමැති කිරීමෙන් එතුමාට ඒ දුර කාලයේ අවසානය දක්වා යන්න දෙන්නේ නෑ, වෙන කවුරුවත් නෙවෙයි මහින්ද රාජපක්ෂ කියන එක අපි කියන්න ඕන. එහෙම නැත්තම් ඒ රාජපක්ෂ රාජපක්ෂලා නෙවෙයි. මිත්‍රවරු, ඒ දේශපාලන කුමන්ත්‍රණයක් ඔය රාජපක්ෂ පවුල කරනවා. ඒක නිසා අද මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගුණමකුකම් ගැන, අකෘතඥකම් ගැන, ඒ වගේම ව්‍යවස්ථා විරෝධී, සම්ප්‍රදාය විරෝධී කාරණා ගැන අපි කතා කිරීමත් ඇත්තටම පිළිකුලක්. හැබැයි අපිට දැන් නැවතත් හම්බ වෙලා තියෙනවා අපේ ඒ සතුරු බලකොටුව, සතුරු පරම්පරාව. ඒ තමයි මහින්ද රාජපක්ෂගේ රාජපක්ෂ පවුලත් එක්ක ගොඩනැගිච්ච රාජපක්ෂ ජුන්ටාවයි මිත්‍රවරුනි අද අපි ඉදිරියේ තියෙන ප්‍රබලම අභියෝගය මේ රටේ නිදහසටත් ප්‍රජාතන්ත්‍රවාදයටත්.